පංච උපාදානස්කන්ධය කියන එකෙන් දැන් අපි අර උපාදානයක් ඇති වෙනවා කියන එකේ තේරුම අර සිතක් ඇති වෙනවා හා සමානයි. يعني අපිට අපිට මොකක් හරි එකක් දැනෙච්ච ගම සිතක් ඇති වෙනවා. දැන් ඔය සිත ඇති වෙන එක පංච උපාදානස්කන්ධය කියන එකේ තේරුම අපිට මේ හැම හැම මොහොතෙම හිත ඇති වෙනකොට අපිට රූපයක් දක්ිනවා. රූපයක් හදස් කරන්නේ මේ 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 භෞතික දෙයක් නෙමෙයි අපිට දකින්න රූපයක්. ඒක දැකලා ඒකට වේදනාවක් ඇවිල්ලා ඊට පස්සේ ඒකට සංඥාවක් ඇවිල්ලා ඊට පස්සේ ඒකේ සංස්කාරයක් ඇති වෙලා ඊළඟට විඥාණයට යනවා. ඔය කියන මේක ඇති වෙන නිසා තමයි ඒක තමයි ඒක ඒක සිද්ධ වෙනවා තප්පරයකින් ලක්ෂයකින් එක මොහොතකට. ඒක අල්ලගන්න ඒක 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 අඳුනගන්න නම් ඒ ලක්ෂයේ තප්පරයකින් ලක්ෂයකින් මොහොත කියන එකට වඩා එහා තැනක ඉන්න ඕනේ. ඒක එහා තැනක ඉන්නවා කියන එකට මම උදාහරණයක් මේ අපි භාවනා කරනකොට තමයි ඒක කෙරෙන්නේ කියන එක තමයි අපි කියන්නේ. ඒ කියන්නේ භාවනා කරලා තියෙන කෙනෙකුට මේක කරගන්න පුළුවන් කියන්නේ එයා දන්නවා මේ ඒ නිහඬ නිසසල ඒ හෙලවෙන්නේ නැති තැන. ඒක තමයි අපි ඒකට දැන් සමහර අය භාවනා කරන අය කියනවා මේ මේක හරියට මේ කාට අපි භාවනාවේ ඉඳලා නිහඬ වෙලා නිසසල වෙලා දැන් මෙතන නිහඬ නිසසල කියන එකේ තේරුම අපි දැන් සාමාන්‍යයෙන් අපි ආනාපාන සති භාවනාව රමිය විස්තර කරන ඒවාට වඩා ටිකක් ගැඹුරු තැනක් මම මේ කියන්නේ. එනම් සති භාවනාව හරි වෙනවා ඔය පිළිකුල් භාවනාව රමිය කරන්නේ අපි මේ සිත දුවන එක නවත්ත ගන්න. ඒ සුත දුවන එක නවත්ත ගත්තට පස්සේ අපි අර මම ඔය ගියසුමානි කිව්වා වගේ අර අපිට පුළුවන් වෙනවා අර මේ අපේ දැන් උෂ්ම ඉහළට ඇවිල්ලා පහළට යන අතරේ තියෙන පොඩි ඉඩසක් තියෙනවානේ උෂ්ම ඉහළට එනවා එතකොට තප්පර ගණනක නවතිනවා නැවතිලා තමයි ඊළඟට පහළට යන්නේ මේ එහෙමනේ වෙන්නේ ඒ මොහොතට අපේ අවධානය සම්පූර්ණයෙන්ම තීව්‍ර කරගන්න පුළුවන් වුණාම අපි එතන ඒ ඒ පොඩි මොහොත ලොකු මොහොතක් වෙනවා තමන්ට මොකද තමන්ගේ අවධානය එතන එතන රැඳෙනවා ගොඩක් එතකොට අර උෂ්ම ඉහළට පහළට යනවා කියන එක සාමාන්‍ය සිදුවීමක් වෙනවා. ඒ දැන් ඔය මම මේ ඔය එක උදාහරණයක් කිව්වේ එක භාවනා ක්‍රමයකින් ඔතනට එන හැටි. දැන් එතෙන්දී අපි ඒ නිහඬ නිසසල ස්වභාවය අපි ඉන්නවා කියන එකේ තේරුම මේකට උදාහරණයක් දීලා දෙනවා. අපි කොච්චර නිසසලද කිව්වොතින් කූඹියෙක්ගේ කකුලේ තියෙන කූඹියෙක් දන්නවනේ කූඹියාගේ කකුලේ තියෙන ගෙජ්ජිවල සද්දේ ඇහෙන තරමටම අපි නිහඬ නිසසල වෙන්න ඕන. स्वभावेट अनक अपे भावना वे अंदर अपे हित हितिंग ऐत्नो तमंटम तीर हितिंग ऐत्न वाकने बलिंकर अभी अरे वितक विचार की लगे वितक की अने अरे हित स्थितिने आश्वास प्राश्वास नती अरे इडसट अपे अवधाने संपूर्ण यमुगुल අපි එතන ජීවත් වුණොත් මම මේ ජීවත් වෙනා කියන එක අදහස් කරන්නේ වෙන මොකුත් නැහැ මේ ලෝකේ. එච්චරමයි තියෙන්නේ. එතනට ගිහිල්ලා එහෙම ටිකක් වෙලා එහෙම ඉන්නකොට අපිට තේරෙනවා අර යථාභූත තත්ත්වය. ඒ කියන්නේ දැන් මේ ඒ තැන උනත් අපේ මමත්වයේ තුලින් යට වෙලා තියෙන්නේ. ඒක නැති වෙනවා. ඒ යට වෙච්ච ගතිය නැති වෙගෙන යනවා. ඕක බලන් ඉන්න එක තමයි අපි කරන්නේ. ඒ බලන් ඉන්නකොට තමයි ওই ටික අර මම කියන්නේ බලන් ඉන්නවා කියන එකේ තිය කියන්නේ අපි යනවා ටික 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 අපි 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 මේ විදිහට ඒ විදිහට ඊතර බලාගෙන ඉන්නවනේ අපිට තේරෙනවා මේ වෙනස් වෙන ස්වභාවය තුළ මේ අපි ඉන්නේ කියලා. ඒ වෙනස් වීගෙන වෙනස් වීගෙන වෙනස් වීගෙන ගිහිල්ලා අන්තිමටම අර වෙනස් නොවන තැනකට එනවා. දැන් මේ වෙනස් නොවන තැන කියන තැන තමයි අර මම කිව්වේ දැන් අර අපි ඔය අර පංච උපාදාන ස්කන්ධ කියන එක එන තප්පර යකිනුත් 10 10000කින් හරි ලක්ෂයකින් එකක් වෙන මොහොත තත් පිට තැනට අපි අපේ අවධානය කිඳා බයි. එතකොට අපිට තේරෙනවා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ඔය කියන තප්පරෙන් ලක්ෂයකින් හරි දස ලක්ෂයෙන් එකක් වෙන මොහොතට මත ඒ මොහොත මත ක්‍රියා
ඇති වෙච්ච දේවල් තමයි මේ මුළු ලෝකෙම. මේ විශ්වෙම මේ ඔක්කොම කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂයේදී තමයි බුදුහාමුදුරු කිව්වේ ඒක තමයි කිව්වේ මේ දුක කියලා කියන්නේ ඔය අර වෙනස් වෙන ස්වභාවය. එහෙම නැත්නම් අර පංච උපාදානස්කන්ධ ඇති වෙන තප්පර ගණනකින් තප්පරයටත් වඩා ලක්ෂ ගණනකටත් වඩා පොඩි කොටසකින් සිද්ධ වෙන දේ තමයි මේ ලෝකේ දුක ඇති වෙන තැන. ඒක තමයි අවිජ්ජාව කියලා කිව්වේ. දැන් ඒ දුක ඒක එහෙම එකක් ඇති වෙනවා කියන එක දන්නේ නැතිකම තමයි අවිජ්ජාව. දැන් අර එහෙම එකක් නැති එහෙම එකක් වෙන එක එහෙම සිද්ධවීමක් වෙන එක නැති තැන තමන් ප්‍රත්‍යක්ෂ කරගත්තහම අර ටික තමන්ටම තේරෙනවා මේක මේ 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 ලෝකෙ සිද්ධ වෙන හැම එකක්ම මේ විනස් වෙන ස්වභාවය. මේ විනස් වෙන ස්වභාවය තමයි දුක. ඒක තමන්ට සම්පූර්ණව ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් ඕක තමයි අර දැන් ඔය අපි දැන් සිත කියලා කිව්වම සිතට සිත තමයි ඔය ඔක්කොම හදන්නේ. ඒ කියන්නේ අර විනස් වෙන ස්වභාවය තියෙන සිත තුල. අපි මේ සිත තුලින් එළියට ගිය නිසා අපිට මේ විනස් වෙන ස්වභාවයෙන් එළියට ගියා වෙනවා. සිත කියන්නේ මොකද්ද කියන එක අඳුරන්න තමයි ඔය වෙන් කර කර කියන්නේ සිත කියන්නේ මේක මනස කියන්නේ මේක විඥානය කියන්නේ මේක කිව්වහම දැන් උතන ඔය විඥානය කියන එකේනා තමයි මේ ටික හදන්නේ. දැන් අර අපි අතරින් අර නිහන නිසසල ස්වභාවයේ ඉඳලා අර මම කිව්ව විදිහට ඒ වෙනස්සල ස්වභාවයෙන් එළියට ගියා කියන්නේ අර විඥානය කියන එකෙන් එළියට යනවා. ඒ විඥානය කියන එක දකින්න දකින්නකොට තමයි බුදුහාමුදුරු කිව්වේ මේ මේ ඔබ වඩුවා මම ඔබව දැක්කා කියලා. ඒක එහෙම දැකපු ගමන් එයා දැන් අර විඥානය කියන එකෙන් අයින් වෙච්ච නිසා සංස්කාර කියන ඒවා ඊළඟට උපදවන්න උපද වෙන්නේ නැහැ. ඒක තමයි අර කිව්වේ දැන් අර කර්මය කියලා කිව්වේ කර්මය කියන ඒවා ඒ දැන් කර්මක්ෂේ කර්මය කියනකොට කියන්නේ දැන් අර සංස්කාර ඉපදෙන්න විදියක් නැහැ. දැන් මොකද ඒක දකින්නකොටම එයාගේ අර අවිද්‍යාව නැති වුණා. ඒක නිසා යාට දැන් පේනවා මේ සිද්ධ වෙන දේවල් නිකන් බාහිරයි. Tamanta අල්ල ගන්න ඕනෙත් නැහැ. ඒවත් එක ගැටෙන්න ඕනෙත් නැහැ කියන්නේ. ඒක තමයි අපර කිව්වේ ඇලෙන්න එපා ගැටෙන්න එපා කියන එක. දැන් ඔය කියන ස්වභාවයේ එනවා කියන්නේ අර කියන මේක දැන් ඇත්තටම දැන් අපි ඔය හිතුවට මේක ආසාවල් ලෝභ ද්වේෂ මෝහ කියලා කියන එක ඒවා තමයි අපි මේ අපේ මනසට කතා කරනකොට කියන්න ඕනේ මෙහෙම කියලා විස්තරي. නමුත් ඇත්තටම අර ප්‍රත්‍යක්ෂයෙන් බලනකොට ඒවත් ඔක්කොම වෙනස් වෙන ස්වභාවය. ලෝභ දේශ මොහ කියන එකේ අපි මනස වාචන දාලා දැන් අර ඩීචය කිව්වා වගේ එයා කතා කරන සද්ද විතරයි අපිට එන්නේ. නමුත් අපි තමයි හදාගන්නේ මෙයාගේ රූපේ. මෙයාව එයා දැකලා දිනා කියනවා මෙයා මේ ඩීචය කියලා. ඒ වගේම අර මනස තමයි මේ කියන්නේ ලෝභ දේශ මොහ කියලා. නමුත් ඒ මනසෙන් පිටට ගිය එක්කෙනාට සද්ද ටිකක් විතරයි. මේවා ටික ඔක්කොම සද්ද ටිකක් විතරයි. ඔය ලෝභ දේශ මොහ කියන එකත් සද්ද ටිකක් විතරයි. සද්ද කියලා කිව්වට මම මේ වචනේ පාවිච්චි කරන්නේ සද්ද කියන එකට හිතන්නේ ලිටරලි හිතන්නේ නැහැ. කියන්නේ ඒකම සද්දය කියන එක නෙමෙයි මෙතන මේ ভাইබ්‍රේෂන් එක. ඇත්තට මේකට කියන්නේ මේ වෙනස් වෙන ස්වභාවය. මේ වෙනස් වෙන ස්වභාවය ඉතා සියුම්. ඉතින් සංස්කාර තීරතාකල් අවිද්‍යාව විසින් සංස්කාර වලින් විඥාන නිෂ්පාදනය කළද? ඉතින් අවිද්‍යාව තියෙන තාක් කල් කර්ම වලින් ගැලවෙන්න බෑ. හරි. ඒකත් හොඳ පොයින්ට් එකක්. ඒ කියන්නේ මේ කියන්නේ කර්මක්ෂේ කර්මය කරනවා නම් අඩුම ගානේ ඒ කියන්නේ අවිද්‍යාව කියන එකේ දැන් ඔතනදී අර මම කියන දැන් අර අපි විතිකිච්ඡාව නැති වෙනකොට මේ අවිද්‍යාව කියන එක සමහර අය කියනවා මේ ඒක තමයි නියම එන්ලයිට්මන්ට් එක. එහෙම නැත්නම් ඒක තමයි නියම කියන්නේ බුදුන කියන්නේ රහත්ුණා හා සමානයි ඒක. හැබැයි රහත්ුණා කියලා කියන්නේ නැත්තේ බුදුහාමුදුරේ ඒක සෝවන් කියලා කියන්නේ. මොකද ඒ දැක්ක නමුත් අර අපේ තියෙන අස්මිමානය කර්ම ගිනාපු කර්ම නිසා ඒ දැකපු දැකීම දිගටම පවතින්නේ නැහැ. ඒක නිසා තමයි අර ඒකට සෝවන් කියලා කියන්නේ. දැකපු ගමන් ඒක තමන් තුළ තියෙනවා. ඒක නිකන් හරියට උදාහරණයක් දීලා තියෙනවා. දැන් අපි මොකක් හරි වතුර ඒකකට ලොකු
गाहक कपल दान जो गंग तीन गंग गाहक कपल दान गंगे गंगारी पोकना पोकने वतुर देपेन देपेन अड़िया पेन अड़िया पेन इक भयन अड़िया पेन भय हिंदे अड़ी पेन अड़ी पे उठा वतुर पवरफुल तीन वतुर अब अड़ी बेहन हेब अड़ी देखना एक आई मत के एक तमन तुलती एक नियम नियम स्वभाव तीन निशा तम अड़ी दिल के मगे कथा करपू टॉपिक अड़ी दिल्ली अविद्यान देख देखा देख के प्रत्यक्ष अब एक वतुर आप बहुना अरे अपे मेवा तीन निशा गुडक अपे तीन संसार संस्कार निशा अरे वेगे संस्कार वाले वह कौरवारी अखर की होती अखर की बैन लेम कल गेट इन इन बुला इट पास कौरहरी अल इन बुलाक गेट इन अल गेट इन अल मत तीन का एक करना पुलवा කීනම් පුරාණං නවන්නති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මි ඒ කීන බීජා අවලු චන්දා නිබ්බන්ති දීරා යතයම්ප දීපෝ කියන්නේ අලුතෙන් කර්ම ඇති වෙන්නේ ත්‍රස් කරන්නෙත් නැහැ කියන කර්ම කියන කර්ම බීජ ඡය වුණා කියන කතාව එන්නේ පුරාණං ඒ කියන්නේ පුරාණයේ තිබිච්ච කර්ම ඡය වුණේය නවන්නති සම්භවං අලුතෙන් හැදෙන්නේ නැත जीवत् सत्य संपदा जीवत्न अर की सीताई मनसाई विज्ञान तुरट अपिकागन सीत की पोदे ओन के अभी कथागर अरे तुनम एक्कर तुनम वेंकर इन तुनम वेंकर फिलोसफर्स कथागर पे पीएचडी अला फिलोसफर के मेम एनलाइज कर बालना एनलाइज कर बालने बुधवांधे धर्म फिलोसफी का तीरने के मे ये अरवागे कोटस्कर कौधरी कवधारी दवस का दाकिना मे कोच्चर मे एनलाइज कर मेहगी यवाण तुधवांधुरा दूर नहीं मेथडे दीर दी मेहमे
එහෙම යන එක්කෙනාට ඕක ගිහිලා ගිහිලා අන්තිමට මට තේරෙනවා මේ ඔක්කොම වැඩක් නැහැ මෙතනින් එහාට යන්න තියෙන එකම තැන තමයි දැනගන්න එක දැන් ඒක ඒක මේ අර අර මේ අරය කියන යා ෆිලොසොෆර් කෙනෙක් කියන්නේ නිකන් සයන්ටිස්ට් කෙනෙක් විදිහට යා ඉඳන් කියන්නේ මේ වයි කියන ප්‍රශ්න නැත්තම් ඇයි කියලා අහන ප්‍රශ්නෙකින් ඉඳන් කාටවත් උත්තර දෙන්න බෑනේ ඇයි කියලා කිව්වම ඒක ඇතුළට ඒ කියන්නේ හාර හාර අවසන්නේ බෑ මොකද්ද මේ ඇයි කියන්නේ කියලා ඇයි මේක මෙහෙම වෙන්නේ කිව්වහම ඇයි ඇයි කියන එක අපිටම ඇයි වතුර ගලන්නේ කිව්වහම වතුර ගලන්නේ මොකද කියන එක හොයන්න හරියට අපේ අපේ මනස හාරලා උස්සලා බලන්න ඕනේ කියන එක ඒක තමයි යා එතන විස්තර කරන්නේ ඒකෙහිඳ දැන් ඒකෙහිඳ තමයි මේ මනස ගැන බුදුහාමුදුරු කියනකොට කිව්වේ ඔය මනස කියන්නේ මේකයි දැන් මනස නෙමෙයි දැන් ඒකට සිත කියලා එකක් තියෙනවා මනස කියලා එකක් තියෙනවා විඥානය කියලා එකක් තියෙනවා ওই විස්තර ඔක්කොම අර අර उत्तरे विज्ञान සිතයි මනසයි කොහොමද දෙපැත්තෙන් එන්නේ කියන එක මට තේරුම් ගන්න බැරි. ඔව් දැන් මෙහෙම දැන් ඉතින් ඒ ඔය තුනම එකට එකතු වෙන්නම ඕනේ ඔය සිත කියන සිතිවිල්ල ආවහම. සිතිවිල්ල සිතක් ඇති වෙච්ච ගමන්ම ඔව් ඔය සිතට දැන් අපි දුමු මලක් දැක්කා. ඔව් මල දැකපු ගමන් මේක සිතක් මේක මලක් කියලා හඳුනගන්න අපේ මනසේ තියෙන දත්ත වලින් දැනගන්න මේ මම මේ මනස මේ මලක් නේ කියලා. प्रश्न සිත මනස එකට එකතු වෙලා තමයි විඥානය පහළ වෙන්නේ එහෙමනේ ඔව් ඒක නිසා තමයි අපි එකපාරට සිත කියලා කියන ඔය තුනටම එතකොට ඒක සිතක් ඇති වෙනකොට ඔය තුනම ඇති වෙනවා ඉතින් ඒක නැති කරන්න නම් අර විඥානය කියන එක හරියට මඳුරගත්ත කෙනාට මේ ඒක වෙන් කරගන්න පුළුවන් උතන තමයි අර අපි කතා වෙන්නේ අර මේ කර්මක්ෂය කර්මය කියන තැනදී අර අවිද්‍යාව කියන එකෙන් අපි අවිද්‍යාව නැති කරගන්නවා කියලා කියන්නේ ඔය සිත කියන එක ඇති වෙන්නේ තමන්ගේ අධ්‍යා තමන්ගේ අවධානය එහෙම නැත්නම් තමන්ගේ සිහිය තුලින් නෙමෙයි කියන්නේ සිහියෙන් පිටත මේක ඇති වෙනවා කියන එක වෙන් කරගන්න එකට තමයි අපි ඔය කියන්නේ හරි විදියට එළවගත් සිහිය තුල ඉන්න ඕනේ කියලා. එතකොට සිත තුල නෙමෙයි ඉන්නේ. මොකක් තවදුරටත් කතා කරමු. චුම්බකනේ දැන් ඔය මොකද්ද? විඥානය කියන එක හරි වැදගත්. මොකද විඥානේ අපි ඔය හැමතිස්සෙම මොඩය විඥානේ හරියට මායාකාරයක් වෙයි කියලා කියන්නේ. විඥානේ අපි මොඩිය කර මොඩය කරගෙන ඉන්නේ. ඒකට යාළුවෙක් වශයෙන් ඉන්නව තණ්හාවක්. ඔය දෙන්නෙක් කව කරගෙන තමයි මිනිස්සුන්ව මඩවන්නේ. ඉතින් ඒක ඒක ටිකක් දිග කතාවක්. ඒක මම ගෙටින් කියනවා නම් විඥානේ අපිට සකස් කරලා දෙනවා කිසියම් පින්තූරයක්. ඒ පින්තූරය අපි හරියට දැනගන්න ඕන රහත් කෙනෙක් ඒ පින්තූරය දරගන්නවා විඥානේ ආ මෙන්න මේ විදිහට සෙල්ලම් කරලා එනවා මට එකේ වැඩක් නැහැ කියේ. ඉතින් ඔකට හොඳ උදාහරණය තමයි බාහ්‍ය සූත්‍රය බාහ්‍ය තමයි මේ බාහ්‍ය ධර්ජීදී තමයි බුදුහාමුදුරන්ගේ මේ ගාත හතරයි ඇහුවේ රහත් උනා වෙලම ඒ වෙලම පිරිනිවන් උත්පාදයි. ඇයි ඔබ යමක් දැක්කන දුටු පමණින් නවතින්න ඒක ඊට හැන්නේ පහ. ඒ කියන්නේ ස්පර්ශයේ ඇතුණා නම් ස්පර්ශයෙන් නවතින්න. විඥානයට ඊට දෙන්න එපා. එහෙම කියලා ඉතින් ඒක එහෙම කතාව යනවා. ඉතින් මේ ඒ වගේම තමයි කනක් යමක් ඇහුණා නම් ඇහිච්ච පමණින් නවතින්න. එතකොට ඉවලෙම රහත් වෙනවා ඒ ටික කරලා. එම් කො ස්පර්ශ විඥානයට ඊට දුන්නේ නැව නෑ. ඔව්. එතකොට විඥානය සකස් කරා නම් රහත් වෙනවා.
ගොඩක් ඉන්නේ එතෙන්දි දැන් එතෙන්දි අර දැන් එයාට කිව්වහම නවතින්න කියලා කියන්න පුළුවන් හැකියාව එයාතුළු තිබුණා පොඩ්ඩක් අතින් දුන්නේ නැහැ කියන එක තියෙනවා එයාගේ එයාගේ හැකියාව තිබුණා ඒකින් තමයි කරේ හැකියාව තිබුණා කියන්නේ එයා දැන් මේ ඔය කියන දැන් මට පේන ටෙක්නිකල් කියන්නේ මේ නියම ටෙක්නිකල් මේ වේග තමයි එතෙන්ට වෙනකන් එයා ඇවිල්ලා හිටියේ ඉතින් එහාට යන්නේ දැන් තෝ හිටි බින්ද තමයි බුදවඳුර කියලා බුදු මේ අඟුලිමාලට නවතින්න කිව්වහම නැවතුණා වගේ ඔව් මෙයාට කිව්වේ කෙලින්ම මෙන්න මෙච්චරයි කරන්න දින. එතකොට එයා දන්නවා මේ පදාතරින් කිව්වහම මෙයා තේරෙනවා මේක තමයි මෙතන මේ කිව්වේ කියලා. ඒක තේරෙන තරම් එයාගේ අධ්‍යාත්මයේ දියුණු වෙලා තිබුණා. ඒකයි ඉතින් ඒගොල්ලන්ට මේ වතුරෙන් උඩට ඇවිල්ලා මේ ඉරු වෙලෙන බලාපොරොත්තු හිටියා පිබෙන්න. ඒ වගේ බුදවිය. ඒක හරිද? සාදු කීරියේ බුදුහාමුදුරෝ පිඬුසිගා වඩිනකොට පිටිපස්සෙම ගිහිල්ලා මට බණ කියන්න කිව්වම බුදුහාමුදුරු කිව්වා මම පිඬුසිගා වඩිනවා කියලා. ඒ වගේ තුන්වෙනි වතාවේදී බුදුහාමුදුරෝ බලන මොකද මේ තරම් මේ එන්නේ පිටිපස්සෙන් ගේ. එතකොට බුදුහාමුදුරන්ට පෙනෙනවා මෙයා මෙහෙම අනාගාමි උත්මෙක් කියලා. ඊට පස්සෙම අර විදිහට බණ කියන්නේ. ඊට පස්සේ මේ බුදුහාමුදුරෝ කියලා තිනවා දැන් මම ඔය බණ කීවේ නැත්නම් उदाहरण प्रश्न हरे अभी उदाहरण ඔක කරන්න බෑ කියන එක. නමුත් කරන්න ඕනේ මොකද්ද කියන එක හාමුදුරුවෝ කියන්නේ නැහැ. මට හිතෙන්නේ හුඟක් වෙලාවට ඒක එතකොට භාවනා පන්තියක් වෙනවනේ. බණක් නෙවෙයිනේ. බණ කියලා හාමුදුරුවෝ කියන්නේ ඔය අර දැන් ඔයා කිව්වා වගේ නන්ද කිව්වා වගේ මේ වයි කියන එක ගැනනේ. මෙන්න මේක මෙහෙමයි උපාදාන නැති වෙන්නේ මෙහෙමයි උපාදාන නැති කරන්න කියලා කියනවා මිසක් ඒක කරන ක්‍රමවේදයක් තමයි භාවනාවලින් කරන්නේ දර්ශන. ඒත් ඇත්තටම මට ඕක මේ ඔය ඒ හාමුදුරන් හරි තව හාමුදුර කෙනෙක්ගෙන් කාගෙන් හරි අහන්න ඕන ප්‍රශ්නයක් ඕක පුද්ගලිකව හම්බුනොත්. මොකද ඕක පොදු වශයෙන් සමහරට ඒගොල්ලෝ එහෙම කියන්නේ නැතුව ඇති. ඒකෙන් සමහරුන්ට බලපෑමක් වෙනවා. දැන් සමහරු මරණානුස්මතිය වඩනවා. සමහරු ගොඩක් අය ආනාපාන සතිය වඩනවා. එක එක ක්‍රමවේද පාවිච්චි කරනවානේ. ඒක නිසා වෙන්න ඇති එතනින් එහාට හාමුදුරෝ යන්නේ නැත්තේ කියලා මට හිතුණා. ඔව් ඒකත් හොඳ නිගමනයක්. ඇත්තටම ඒක වෙන්න පුළුවන්. දැන් සමහර ඒවා ඒක ඒ කියන්නේ දන්නව දැන් කියන්නේ දැන් ඇත්තටම බුදුහාමුදුරුවෝලා කියලා දින ගොඩක් වෙලාවට මේ Taman දන්නේ ඔක්කොම කියන්න කියලා තින් අනිත් මිනිස්සු මේ වෙනවා කියලා. ඒ කියන්නේ අර බුදුහාමුදුරුවෝ කිව්වනේ මම දන්න දේවල් මේ ලෝකේ දින ඔක්කොම මේ පොළවේ තියෙන පස් ඔක්කොම වගේ වුණත් මම කියන්නේ මේ අතර ගත්ත මේ පොඩි බැලියර ටික විතරක් වගේ තරමක් ඒක විතරේ Tamanට අවශ්‍ය. ඒ ඊතලේ වැඩිච්ච කෙනාට ඊතලේ ආවේ කොහෙන්ද ඒව මේව කියන්නේ තු ඊතලේ ගනවල හොඳ වෙන හැටි කියදෙන එක තමයි බුදුහාමුදුරු කරේ. ඒක තමයි එතන තියෙන පොයින්ට් එක. ඒක වෙන්න පුළුවන් මේ හාමුදුරුවොත් කරන්න. දැන් අපි ඉවනේ විඥා මේ අවිද්‍යාව කියන අවිද්‍යාවෙත් මූල කාරණ හතරක් තියෙනවා. එකක් තමයි ආසව හතර. කාම ආසව, භව ආසව, අවිද්‍යාසව, දිට්ඨාසව කියන.
ඔය හතර තමයි මේ අවිද්‍යාවේ මුල පටන් ගත්ත ස්ථානය. ඉතින් ඔය හතර ඉතින් අපි අපේ මේ අයින් කරන්න පුළුවන් භාවනාවෙන් තමයි. වෙන ක්‍රමයකින් නෑ. विश्लेषण सूत्र सत्र संस्कार विज्ञान विश्लेषण संकल्प थियरीज मे अनेकोमेवल इतनी नमो अरे मे पेतर दकुन पेतर वेटिचे मे गारीटार गेब इकेडिया वतुर इन का इकेडिया इतने वतुर वतुर वितरा तीन गेल नमो तर इकेडिया गेबेला ड्राई लाइन आम याड़ते वतुर के मुखदे प्रत्यक्ष ले सामान अरे इरे मे पेतर वेटिचे अरे बुद्धवाम विस्तर अरवागे मन सिंग मेक हुयाट ऐक प्रश्न तीन एक्कीनाट मेक विश्लेषण पेना असल इट पोवागे वाद विवाद गिना लुक एवट हरियाणा विस्तर मेतनी मे पेतम लेना बुद्धवाम धर्मदेश अनिच्च दुख अनात्म अनिच्च दुख अनात्म तीन बहुम को अनिच्चाई विनश्वर स्वभाव तीन ये विनश्वर स्वभाव तीन निशा मेघा मे दुखाई ये दुखाई की अनात्म आत्म ये आत्मीय तीन का दुखाई की निश्चिता मेम गिनी गिनी आत्मीय वो ये चुट्ट वितर वो ये अरे मे पेतर पैन वितर आंध्र देश वोटम हरिट ओण मगिन मुकुद मुकुद धन्य मुकुद धन्य मोड मगिन की अम प्रश्न वे एक विन विधिक अनिच दुख अना दुख घटना दुख विश्लेषण विचार विवाद तमंगे मनस उन्न अलग एक अलग विनश्वर स्वभाव ප්‍රගුණ කරන්න ඕනේ සිහිය අපේ මේ යෝනිසෝ මානසිකාරය මේ ගොඩ නගා ගන්න. එතකොට දැන් ආනාපාන සතියෙන් සුළු වේලාවකට හරි උපාදානය නැති වෙනවා. එතකොට ආනාපාන සතිය තවදුරටත් දියුණු කරන කෙනාට හැකියාවක් එනවා මේ ඒ පංච උපාදානස්කන්ධය යෝනිසෝ මනසිකාරයෙන් දැකලා ඒක ඉතිරි නැතුවම නිරුද්ධ කරන්න. එතකොට
මරණානුස්සති භාවනාව වඩන කෙනෙකුට වුණත් එයා මරණානුස්සතිය හරියට වඩන කෙනෙක් නම් එතකොට එයාට මේ ලෝකේ සත්‍යතාවයේ වැටහෙනවා. එතකොට එතනදී යාට උපාදානස්කන්ධ දුර වෙනවා. එතකොට ඔය දෙකම ඔය දෙක ඇවිල්ලා ප්‍රාථමිකව දැන් කරගෙන යන්න ඕන නිසා දැන් ඔය භාවනා මධ්‍යස්ථානවල මුලින්ම උගන්වන්න ගන්නවා ඒ ප්‍රාථමිකව එතන ඉඳලා. නමුත් දැන් විදර්ශනා වඩන කෙනෙකුට ඔය දෙකම අවශ්‍ය නැහැ. යා විදර්ශනාවෙන්ම කෙලින්ම විදර්ශනා භාවනාවෙන්ම උපාදානස්කන්ධය දුරු කරනවා. එතකොට එතකොට මම කියන්නේ දැන් ආනාපාන සතියෙන් කෙරෙන්නේ නැහැ කියන එක ඒ හාමුදුරුවෝ ඉවිලි මොකක්ද දැන්නේ අදහස් කරේ. මේ ඉතින් ඒ නමුත් මට වැටහිච්චෙත් හැටියට මම හිතන්නේ එහෙම එහෙම කියන්න බෑ ඇත්තටම. මොකද දැන් ආනාපාන සතිය මරණානුස්සතිය ඔය හාමුදුරුව කිව්වේ ඔය මුතු කියන එකම තමයි. ඒ කියන්නේ හාමුදුරුව කිව්වේ අර භාවනා ක්‍රමවලින් පුළුවන් හිත පුහුණු කරන්න අර වැඩේ කරන්න. නමුත් උපාදාන නැති කරන්න විදර්ශනා වඩන්න ඕනේ. මොකද ආනාපානසතියනොත් මේ සිහිය වැඩිලා යෝනිසෝ මනසිකාරයේ වැඩනකොට ඊළඟට විදර්ශනාව වැඩෙනවා. දැන් මරණානුස්සතියනොත් මේ වඩාගෙන එනකොට ඒ අන්තිමට ඒක විදර්ශනාවට වැටෙනවා. දැන් ඔතනින් ගත්තා මම හිතන්නේ මෛත්‍රී භාවනාව මම දැකලා තියෙනවා ගොඩක් තැන්වල ප්‍රගුණ කරනවා. මේ හරි පහසුයි කරන්න මේක තමයි හොඳටම කරන්න පුළුවන් කියලා මම දන්නේ. අනිත් අය මගෙත් එකඟද කියලා මම හිතන්නේ මෛත්‍රී භාවනාව තමයි ගොඩක් අමාරුම භාවනාව මම දකින්න විදිහ. ඔව් නෑ මෙහෙමයි. දැන් ඇත්තටම ඔය එක එක භාවනා ක්‍රම තියෙන්නේ එක එක්කිනාගේ තම තමන්ගේ තියෙන මේ වේවල හැටියට එයාගේ ටෙම්පරමන්ට් එක කියන්නේ එයාගේ තියෙන ගති ගතිගුණ හැටියට. ඒකට තමයි බුදුහාමුදුරුවෝ ඕක ඔච්චර ගොඩක් තියලා තියෙන්නේ. අනිත් එක තමයි දැන් අර දැන් අපි සතර සතිපට්ඨානය ගැන කියනකොට සතර සතිපට්ඨානේ කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා දීලා ඕකේ ඇතුලේ තව තියෙනවා භාවනා ක්‍රම ගොඩක්. දැන් කායනුපස්සනාවේ තියෙනවා භාවනා ක්‍රම 6ක්. 6 සමහර අය ඒක 16ක් කරලා කියනවා. ඒ ඔක්කොම එහෙම දීලා තියෙන්නේ මේ පටන් ගන්න ස්වභාවය. ඉස්සෙල්ලා පටන් ගන්න කොහොමද? මොකද ඒ කිනාගේ තියෙන මේ තියෙන ඒකලෝගේ තියෙන gati pavatum hari galonge තියෙන karma ශක්තියෙන් ඇවිල්ලා තියෙන වෙයි හැටියට හරි ඒක දිහා බලලා තමන් දැනගන්න ඕනේ මම මෙන්න මේක තමයි කරන්නේ. දැන් ඔගේ පිළිකුල් භාවනාව හරි මරණානුස්සන භාවනාව හරි ඕන එකක් ඒක කරන්න කරගෙන පටන් ගත්තට පස්සේ ඔය ඕනම එක මම මේ දවස්වල අර අනිත් කට්ටියත් එක්ක කතා කරන එකේදී අපි මේ කරන්නේ ඔය සතර සතිපට්ඨානේ අන්තිමටම යනවා. හැමතිස්සෙම හැම එකම කියවන හැම එකකටම මේ මේ හැම එකම විශ්ලේෂණය කරනවා. ඒ හැම එකේදීම කරන්නේ අන්තිමටම එන්නේ ওই විදර්ශනාවට. මොකද අර අරවා ටිකෙන් ওই තියෙන කලබලකාරී ගති ඔක්කොම අයින් කරලා අයින් කරලා අයින් කරලා අයින් කරලා හරියට කරනවා නම් අන්තිමට එන්නේ අර නිහඬ නිසසල ස්වභාවයේ වෙලා හොයාගෙන අර අර මම කිව්වා අර කූඹියාගේ කකුලේ තියෙන ගෙජ්ජි වල සද්ද ඇහෙන තරමට අපේ මනස මනසෙන් අයින් වෙලා එතන ඉඳලා පටන් ගන්නවා මේ 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 සිදුවෙන හැම දෙයක්ම අනිච්චයි දුක්ඛයි අනාත්මයි නේද කියන විදර්ශනාව තුළින් ගෙනියන. ඔය විදර්ශනාව වඩන එක තමයි බුදුහාමුදුරුවෝ ඔය සතර සතිපට්ඨානේ කියලා දීන්නේ. එතනදී සතර සතිපට්ඨානේ කියන එකේ සතිපට්ඨානේ කියලා කියන්නේ සිත ඒ කියන්නේ තමන්ගේ තමන් තුළට ඒ කියන්නේ ඇතුළට ගිහිල්ලා තමන්ගේ ඇතුළට ගිහිල්ලා සතිය පිහිටවගෙන ඒ සතිය තුළින් මේ තියෙන හැම දෙයක්ම දකින්න කියන්නේ. ඒ සතිය තුළින් දකිනවා කියන එකේ එතන සතිය කියන එකෙන් අදහස් කරේ අර කූඹියාගේ කකුලේ තියෙන ගෙජ්ජි වල සත්‍ය හැන තරමට නිහඬ නිසසල කරපු මනසින් පිට තියෙන සිහිය. ඒ සිහිය කියන එකේදී අර ඔය ඒ ඒ ඒ ප්‍රත්‍යක්ෂය දැකපු කෙනාට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම සෙලවීම විතරයි. ඒ නිසා ඒක ඒක දැකපු කෙනාට පුළුවන් මේ අනිත්‍යතුරු එනේම ඔක්කොම මේ මේවා මේ වැඩක් නැහැ කියන එක කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දකින්න පුළුවන්. ඒක තමයි විදර්ශනාව කියන්නේ. ඕක ගැන තමයි ඔය කිව්වේ. ඒක ධම්මචක්කපවත්තන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කිව්වා මේ ආරෂ්ඨාංග මාර්ගයේ ගෙන යන්නේ ආර්ය පුද්ගලයා. ආර්ය පුද්ගලයා කියන්නේ සෝවන් වෙච්ච කෙනා. හැබැයි ආරෂ්ඨාංග මාර්ගයේ පෘථක් කියන පුද්ගලයාටත් ගෙන යන්න පුළුවන්. එයාත් මේක කරන්න ඕන. ඒ කියන්නේ මේවා දෙකක් දුන්නා. ආරෂ්ඨාංග මාර්ගයේ ගමන් කරන විදිහ දෙකක් දුන්නා. එකක් දුන්නා පෘථක් කියන පුද්ගලයා යන්නේ කොහොමද? ඊළඟ එක දුන්නා ආර්ය පුද්ගලයා යන්නේ කොහොමද කියලා. දැන් මේකේ තේරුම
පෘථග්ජන පුද්ගලයා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉඳලා 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 අර සම්මා සම්මා සති සම්මා සමාධි කියන හරි තියෙනවා සම්මා සමාධියේ ඉන්නකොට එයාට එයා දකිනවා අර දුක කියන්නේ මොකද කියන තැන දකිනවා අර මම අර කිව්වේ මේ සිතෙන් ඇතිවෙන සිතිවිලි වලින් ඇතිවෙච්ච වෙනස් වෙන ස්වභාවයෙන් පිටතන දකිනවා දැකපු ගමන් එයාට ආරේ නෝන ලැබෙනවා ඉන ආරේ නෝන ලැබෙනවා කියන එක නෙමෙයි එයා දුක කියන්නේ මොකද දුක නැති කියන්නේ මොකද කියන දැක්ක කියන එකේ තේරුම සෝවන් වෙනවා ඒ සෝවන් වෙච්ච එක්කෙනා තමයි ඊළඟට ආරේ ආරෂ්ඨාංග මාර්ගයේ ආරේ විදිහට යන්නේ ඒ ආරේ විදිහට යනවායි කියලා කියන්නේ එතකොට සම්මා දිට්ඨි කියන්නේ මේ මේ ඔය මේ බුදු බුද්ධාගම තමයි අපිට තියෙන්නේ හොඳ මේක ඒව නෙමෙයි සම්මා දිට්ඨි කියලා කියන්නේ එයා දන්නවා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ විනස් වීම වලින් සිද්ධ වෙන්නේ ඒකට ඇලෙන්න එපා ගැටෙන්න එපා කියන එක ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නවා ඒ සම්මා දිට්ඨිය තමයි එයා ගාව තියෙන්නේ ඔතන ඔය සම්මා දිට්ඨිය ඇලෙන්න එපා ගැටෙන්න එපා කියන එකේ සම්මා කියන එකේ තේරුම එයාට තේරෙනවා මේ ලෝකේ තියෙන කවුරු හරි මේක හරි පිටි කියන එකේ සම්මා කියන එකේ තේරුම එයා කිසි දෙයකට එයාගේ සම්මා දිට්ඨිය කියන එකේ සම්මා කියන එකේ තේරුම එයා කිසි දෙයකට එයාගේ සම්මා දිට්ඨි කියන එකේ සම්මා කියන එකේ තේරුම එයා කිසි දෙයකට එයාගේ සම්මා දිට්ඨි කියන එකේ තේරුම එයා කිසි දෙයකට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ වගේම කිසිම දෙයකට හරි කියලා කියන්නෙත් නැහැ වැරදි කියලා කියන්නෙත් නැහැ මොකද කියන්න ඕනේ නැහැ මොකද ඒක ඒ අර මනසෙන් හදාගත්ත සංකල්ප ටික ඒක නිසා ඒක අතහැර දානවා ඒක තමයි සම්මා දිට්ඨිය. ඒ ඒක ගැන මම ඔය සම්මා කියන එක තමයි මට විශේෂයෙන් කියන්න ඕන. ඒ නිසා අපිට ඔය දැන් විස්තර එනවනේ එක එක්කෙනා කියනවා දැන් අපි මෙතන කතා කරනවා ඔය ඔක්කොම ආහාරය තමයි හරි එක කිව්වේ කියලා හිතන්න එපා. දැන් මම කිව්ව එකවත් හරි කියලා හිතන්න එපා. තමන් අවව තමන් භාවනාවේ ඉඳලා නිහඬ වෙලා නිසසල වෙලා තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන යම් කිසි දෙයක් තියෙනවනේ ඒකත් එක්ක හසඳලා බලන්න. ඒ සසඳ පුතෙන් තැනින් තමයි මේක පටන් ගන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වනේ කාලාම සූත්‍රයේදී මේක මේ මම කිව්වයි කියලාවත් පිළිගන්න එපා. පිළි අරගෙන වැඩක් නැහැ. පිළිගන්නවයි කියලා කියන්නේ මේක හරි කියලා හිතනවා. ඒ කියන්නේ මනස හිතන්නේ. මනසත් එක්ක මේ කියන දිනුවක් නැහැ බුදු සාසනේ. මනස කියන්නේ බුදුහාමුදුරුවෝ මනස තමයි මේක අපිව මේ මුලා කරලා තියෙන්නේ. මනෝපොබ්බංග මාධර්මා කියනකොට කිව්වේ මේකනේ. මේක මනසම අපි මුලා කරලා තියෙන්නේ. මේ මනසෙන් ඈත් වෙලා සති සම්පජන්නේ තියාගන්න. එමෙ නැත්නම් අර සති සතර සතිපට්ඨානේ කියන සති සම්පජන්නේ. කියන්නේ එළඹගත් සිහිය තුල ජීවත් වෙන. මේ මොහොත ජීවත් වෙන. ඒක වෙන විදිහට කියොත් මොහොත ජීවත් වෙන. සංඥා විතරයි. මම මේක තව ටිකක් ටෙක්නිකලි කිව්වදින් දැන් අපි දන්නවනේ. අපි මෙච්චර කාලෙ ඉතින් හිටියේ ගොඩාක් ඉස්සර කාලේ මේ රේඩියෝ තියෙන නැති කාලේ කවුරුත් හිතුවේ නැහැ මේ රේඩියෝ සිග්නල් කියලා එකක් තිබුණා කියලා. හැබැයි දැන් රේඩියෝ දාලා මේ රේඩියෝ එකෙන් සිග්නල් එක අරන් වචන කතා කරනකොට ආ මේ මොකක් හරි මේ වාතේ මොකක් හරි එකක් ගේන්න පුළුවන් මොකද්ද මේ ගේන්නේ මේ ভাইබ්‍රේෂන් එක ඒ කියන්නේ මේ වේව් ලෙන්ත් එක ඒ වේව් ලෙන්ත් එක අපිට ඇහැට පේනවද නැහැ අපිට ඒක අපිට අල්ලගන්නේ කොහොමද අර මොකක් හරි එකක් දාලා හරි ගැසලා තමයි මේ වේව් ලෙන්ත් එක ගන්න ඔය වේව් ලෙන්ත් එක නැද්ද තියෙනවනේ ඒ තියෙන්නේ කොහොමද කවුද ඔක අඳුරගන්නේ ඔය ඒ වේව් ලෙන්ත් වල තියෙන වෙනස තමයි මේ අපි මම අර කියන්නේ. ඒ කියන්නේ දැන් මේ සංඥාවක් කියලා කිව්වම ඔය සංඥාවක් කියවම සමහර අයට තියෙන සංඥාවක්. නමුත් ඔయిత වඩා ඊට ගැඹුරින් වෙන සිදුවෙන ভাইබ්‍රේෂන් එක සිදුවෙන වෙනස ගැස්සීම. ඒක ගැන තමයි මම මේ කතා කරන්නේ. ඒකේ නැති තැනක් තියෙනවා. එතනට අපේ අධ්‍යාත්මය අපේ එළඹගත් සිහිය එතෙන්ට ගෙනියන්න පුළුවන් අපිට. ඒක ඔය භාවනා කරන කෝණ කෙනෙකුට පොඩ්ඩක් හරි තේරෙලා දිනන නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ මෙතන ඉහැට යන්න ඕනේ කියන එක. ඒ මූල ධර්මයෙන් තමයි පටන් ගන්නත් ඕනේ. හරියටම හරි. ඒක තමයි පටන් ගන්න. ඒක තමයි භාවනාව අත්‍යවශ්‍ය. භාවනාවේ අත්‍යවශ්‍ය එකයි. දැන් උතුම්දී ඒ අත්‍යවශ්‍ය කියන එක තේරුම් බුදුහාමුදුරුවෝ ඒකල කියලා දිනා සමාධි පත්‍ය යථාබෝධ දස්සන හරි යත සමාධිපත්‍ය යථාභූත ඥාන දස්සන. ඔහොමත් කියන මම අර ඥාන කියන එක පාවිච්චි කරන්නේ ඕන ගමින්. මොකද බුදුහාමුදුර කිව්වට ඒක ඥාන දස්සන කියව ගමන් මිනිස්සුන්ට හිතරන ඥානය. මේක ඥානයක්. ඥානයක් කියන්නේ මනසෙන් හදා ගන්න පුළුවන් එක නෑ. ඥානයක් නෙවෙයි. යථාභූත දස්සන. මේ යථාභූත தත්ත්වය දකින්න.
मेक ज्ञाने ज्ञाने पाचिकर ज्ञाने की तीर एक दस पाचिकर वचन हटिटे ज्ञाने की तीर ज्ञाने अब ज्ञाने मिनसुटे विज्ञाने प्रज्ञा विज्ञाने विज्ञाने विगतागर दकीन प्रत्यक्ष दकीन कथा सनात सिद्धि स्थान दंड पानी दर विधि धर्म सागच्चाव कति धर्म सागच्चाव मधुपिंडिक सूत्रे अति दर्शनवादी दर्शन तिबुने दर्शन तिबुने दर्शन मुखदे मगधि हमुना उपक उपक हालांकि मनुष्य मे मनुष्य पलवी धर्म देश पलवी धर्म अभी धम्म चक्रवर्तन सूत्र ओमायर अर मम्मी राहत बना धर्म भावना हरी
तम तम विधराई दकी इकमा मैं पोट ऐड कर दकी हरी मार्गे अन्नी बुधहाम मे अरे दीलती मे पंचनीवर धर्म मे पिता विचार प्रीति सुख एकाग्रता तमंतु अति वेगरी वीनेटिक यंत्र तमंतुरी अरकी अर पौदलिक भावना देवा सत्तभुजंगीनिक सत्तभुजंगीन सत्तभुजंगीन अहम इटोड़ा लोक भार दूर कार्य तीन अतन नमूत अभी अवश्य अरे ध्यान वाड़न ध्यान वाल अभी कीन वितक विचार प्रीति सुख एकाग्रता कीन एकाग्रता उपैका कीन वय हतर वय 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 ध्यान हतर नमूत कर्म कोटस्वीन मे तमंत वेन मे दकीन अत्र ममत्व विस्तर करते मैं पस मम दूम तीन गील नियम भावना भावना बुद्धागमनवाय भावना हेमोगाम तिबिलतीन मेक मे ध्यान की ध्यान की विताक विचार की एक ध्यान इलाकट प्रीति की तव ध्यान इलाकट सुख की तव ध्यान इलाकट एकाग्रता की तव ध्यान सामान्य बुधवार एक एकाग्रता उपेक्का की बुधवार विस्तर उपेक्का एकाग्रता ध्यान एकाग्रता माया हेतु अभी भावना कर ब्रह्मलोकना इवर के उदाहरण अस्मिमाने एक तयंकर एक दिशा दंग भावना अवधान इन दिन मट दट प्रीति बलिंग अभी मे भावना कहना विशेष अभी भावना इन कर देखा अटू देखा तू ना तीन अभी वाड़ो इसलना वाड़े अभी आश्वास प्रश्वास मेद तीन इटसट मेद तीन इटसट तमंगे अवधान संपूर्ण सिद्धवेन्नी मुखद विचार बला विचार अभी विचार बलांगा बलांगे मेक अभी मे निहर स्वभाव तीन अवधान बलांगी धैर्य बलांगिंग उद्योगी बलांगिंग स्वभाव दकीन दकीन अब प्रीति स्वभाव प्रीति स्वभाव प्रीति स्वभाव लगे सुख लो इट पास एकाग्रता इट पास हित विनस्त गति एकाग्रता इन तेवलतीज्ञाटिक मम्मी पोडकट
विचार उदाहरण තමන්ගේ හිතට කය කියන එක තමන් නෙමෙයි කියන එක තේරුම් යනකොට තේරුම් ගියම තමයි අර කියන අර නිහඬ නිසසල ස්වභාවයට එන්නේ. ඒ කියන්නේ තමන්ගේ අර දැන් මෙමනේ දැන් අපි වාඩිලා ඉන්නවා. ඔව්. ඉන්නකොට අපිට දැන් ඇස් දෙක වැහුනාම අපිට ඇස් වලින් එන තිර සංඥා මොකක්වත් එන්නේ නැහැ. හරිද? ඔව්. ඊළඟට කන් අපි දැන් අපි හුඟක් අවධානයේ අපි භාවනාවේ ඊට පස්සේ දැන් අපි ඇත්තටම අපේ අවධානයට දැන් මේ ශරීරය කියලා එක තියෙනවද නැද්ද කියලාවත් තේරුන්න තියෙන යනවා. දැන් මේක මේ අමේ මගේ මේ ශරීරය ආපෝ තේජෝ ආයෝ වලින් පිටුපන හම්බෙච්ච එක කියන එක නෙමෙයි දැන් මේ ඒක කරන්න වෙලාවක් තියෙනවා. ඒක ඒවා ඒවෙන් තේරුම් අරගෙන තියෙන දැන් ඒ නිසා ඒක වචන වලින් හදන්න ඕනේ නැහැ දැන්. දැන් ඇත්තටම මේ මගේ ශරීරයේ කියලා දැන් ඇත්තටම මේකට ඒකයි මම කියන්නේ මේ ඔය දැන් මේ වෙලාවේ මගේ අත තියෙන්නේ මෙතන මගේ කකුල තියෙන්නේ මෙතන මගේ බඩ ඉහළට යනවා පල්ලෙහාට යනවා කිය හිතන්න දෙයක් නැහැ. එතකොට අපේකට සම්බන්ධයිනේ. එහෙම නැතුව අර එල්මගත් සිහිය අර අවකාශය තුල සම්පූර්ණයෙන්ම වැය කරනකොට මේව ඔක්කොම නැති වෙලා යනවා. මේවට මේව ගෝචර නැහැ අපිට. මේ ගෝචර නැතිකම තුලින් තමයි අපිට මතුවෙන්නේ අර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ඒ නිසා ඒම භාවනාව පුරුදු කරන්න ඕනේ. ඒකින්ද මේ අර මම එදා කිව්වා වගේම ඉස්සෙල්ල ඉතින් පටන් ගන්නකොට අර වගේ භාවනාවක් කරලා ඒ වගේ ඉන්න. නමුත් ඔය දැන් අර ඔයා කිව්ව
මෙහෙම හිතන්න ඕනේද අරම හිතන්න ඕනේද කියන එක ඒක gedara ඉන්න ගමන් ඔය වාඩිලා ඉන්න ගමනත් කරන්න පුළුවන්. ඒක භාවනාදි කරන්න ඕනම නැහැ. නමුත් භාවනාවට වඩුණාම මේක තමයි ප්‍රධානම හේතු. ප්‍රධානම දේ භාවනාවේ අපි කරන්නේ මම අර එදා උදාහරණයට දුන්නේ අර වතුර බෝතලේ කැල්මිලා තියෙන්නේ වතුර ඇතුළේ ඒකේ තියෙනවා. අපි හදන ඉස්සෙල්ලා බෝතලේ පැත්තකින් තියලා මේ වතුර තෙල් ටික වතුරෙන් වෙන් වෙලා උඩට එනකම් බලන් ඉන්නේ. ඒක තමයි මුලින්ම මුල්ම අදියර. ඒකට තමයි අර විතක්ක ਵਿਚාර කියලා. අපි තර්ක කරන්න යන්නේ නැහැ කියලා හිතන්නකෝ. එහෙම හිතන්නකෝ විතක්ක කියන එක ලේසිකම් වචන ළඟ හින්ද. ඒ කියන්නේ අපි වාද විවාද කරන්න යන්නේ නැහැ. අපි හිතවිලි ආවද නැද්ද කියලා බලන්නේ නැහැ. ඒ ටිකේ ඒ දෙක අතරේ තියෙන ඉඩසට අපි හිතවගන්න. එළම ගැසිය යමු කරගෙන ඉන්න. ඒකදී අපිට ඒක එතන මොකද්ද වෙන්නේ කියලා ඊළඟට බලනකොට තමයි තේරෙන්නේ තමන් මේ යොමු කරගෙන හිටියට ඒක ඇතුලේ තමන්ගේ ඇඟේ තද ගතිය තිබුණා ඒක නැති වුණා ඒ වගේ නේ එක එක ස්ටෙප් එකකින් ස්ටෙප් එක නැති වෙලා යනවා නැදම ඔය ඔය කල්පනාවෙම මේ හැමදාම වාගේ යනවා මේ 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 වෝක් එකට යනවා කිලෝමීටරක් විතර යනවා මං දැන් දවස් 3කට ඉස්සෙල්ලා යනකොට අර සක්මන් කරන විදිහටම නෙමෙයි ටිකක් ඊට වැඩිය තදින් වේගෙන් ගියේ නමුත් මං හිත යොමු කරගත්තම ගියේ අර පාදේ මට ගැටෙනවා කියන එක මට තේරුණා නමුත් මං අනිත් දවස්වල වාගේ මට වෙහසක් දැනුනේ නැහැ කිලෝමීටර ගිහිල්ලා මම බලනකොට මං මේ කෙන දුරක් ආවද කියලා මට පස්සේ කල්පනා වුණා කියන්නේ හිත ඒ සම්බන්ධවම ඒ විගම පැහැදිලි වුණා හරියට හරි ඒකනේ ඉලිමගත් සිහියත් මේව කරාම අනිත් ඒවා දැනෙන්නේ නැහැ තමයි